අමාත්‍යංශයේ විදියට අපි මේ ගැන අපක්ෂපාත පරීක්ෂණයක් කරනවාමයි. ඒකද මම කියන්නේ අපේ සුරේෂ් සුබ්‍රමණියම් මහත්මයායි අපි සියලු දෙනා එකතු වෙලා මේක මොකද මේ මේක අනාගතයේදී නොවිය යුතු දෙයක්. ඔබතුමා මේ අහන්නේ ඉතා සාධාරණයි. මොකද අපිට අපි යන්නේ අපේ රටේ කීර්තියක් ගේන්න යන අතරතුර අර විදිය චෝදනාවක් අපිට නම් මිනිස් ජාවරම කියලා චෝදනාවක් කරනවා ඉතා නරක චෝදනාවක්. හැබැයි චෝදනාව කියන විදිහ ලංකාවේ ඉතින් හරි කොමන් චෝදනා කරන්න පුළුවන්. හැබැයි මේක අර පාලනය කරන්න ගියාම තියෙන ප්‍රශ්නත් අපි බලන්න ඕනේ. ඒක නිසා මම හිතන්නේ අපි ඉන්ඩිපෙන්ඩන්ට් අපි ඇනලිසිස් එකක් කරලා මේක රටට එලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ යම් කිසි වරදක් වෙලා තියෙනවා නම් ඒ අයට ඒ වාර්තාව අනුව අපි දඬුවම් කරන්නත් පසුබට වෙන්නේ නැහැ. ඒක මම කියන්න ඕනේ අමාත්‍යංශයක් විදිහට අපි මේක වෙනම විදිහට තමයි බලන්නේ. මෙතනදී ඇත්තටම මම චිෆ්ට් මිෂන් හැටියට මේ සිද්ධිය සිදුනාට පස්සේ මම තමයි පළමුවෙන්ම කොමන්ඩල් ගේම් සෙක්‍රටරියට් එකට ඒක දැනුම් දෙන්නේ දැනගත්තම ඔෆිෂියලි. එතකොට ඒගොල්ලන් ඒක ඒකේ රහස්‍යභාවය ඒගොල්ලන් ඒකේ රඳවා ගන්නවා. විශේෂයෙන්ම මෙතනදී කියන්න ඕන පළවෙනි දෙන්නා, ඒ කියන්නේ ජූඩෝ එකේ ප්‍රෙසිඩන්ට් සහ ජූඩෝ ප්ලේයර් කෙනෙක් අතුරුදුහන් වුණාට පස්සේ ඊට දවස් කීපයකට පස්සේ මට පණිවිඩයක් ආවා වෙස් මිඩ්ලන් පොලිසියේ ඒ ඉන්වෙස්ටිගේෂන් ටීම් එක හෙඩ් කරන ඉන්ස්පෙක්ටර් ජැකී බ්‍රවුන්. එයාගේ ඊමේල් පණිවිඩයක් මට ගේම් සෙක්‍රටරියට් එක ඔපරේෂන්ස් භාරව ඉන්න ඒ කෙනා මට කතා කළා. ඒ ඊමේල් එක කියෙව්වා, ඒකෙදී ඒගොල්ලන් කියලා තිනවා මෙහෙම දෙන්නෙක්ව ලොකේට් කරා කියලා. ඒගොල්ලන් ඉන්න තැන් අඳුන තිනවා, ඒගොල්ලන් හම්බෙලා තිනවා. ඒගොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නම් අපිට ඒක දැනුම් දීලා තින්නේ දෙයා වෙල් ඇන් ෆයින් කියන එක. ඒතොර මම ඒ අවස්ථාවේදී ඇහුවා අපිට දැනගන්න පුළුවන්ද කියලා ඒගොල්ලන් ඉන්න ලොකේෂන්ස්. එතකොට ඒගොල්ලන් කිව්වා ඒක ඒගොල්ලන් දැනුම් දෙන්නේ නැහැ, මොකද ඒගොල්ලන්ට පාස්පෝර්ට් තියෙන ඉඳලා 6 මන්ත් වැලිඩ් වීසා තියෙන ඉඳලා ඒගොල්ලන්ට ඒ UK වල ඉන්න පුළුවන් කියලා. එතකොට ඊ දවස් කීපයකට පස්සේ දැන් බොක්සර්ස් තුන් දෙනෙක් අතුරුදහන් වුණාට පස්සේ නැවතවරක් මම මේ ටීම් එක හම්බෙන්න ආවා. එතකොට ඒ අවස්ථාවේදී ඉන්ස්පෙක්ටර් ජැකී බ්‍රවුන් මට කිව්වා කතා කරකට ඉද්දි මේ සම්බන්ධව විස්තර හදි. එයා කිව්වා පාස්පෝර්ට් දෙකක් ඒ ඉස්සෙල්ලා හම්බෙච්ච දෙන්නට බාර දුන්නා කියලා. එතකොට ඒ අවස්ථාවේදී මම ඒගොල්ලන්ට පැහැදිලි කරලා කිව්වා මේක අපි UK ලෝ එකට ගරු කරනවා, UK ඉමිග්‍රේෂන් ලෝ එකට අපි ගරු කරනවා, අපි ඒකට අමනත වෙනවා. නමුත් අපේ ලංකාවේ නීතිය හැටියට විශේෂයෙන්ම මේ ඇත්ලීට්ස්ලා හමුදාවට අයත් කට්ටිය, එතකොට මේගොල්ලන් හමුදාවෙන් පැන ගිය අයවුලුන් හැටියට තමයි හඳුන්වන්නේ මේගොල්ලන් ඩෙසර්ටර්ස්ලා විදියට. ඒතර මේගොල්ලන් ඇවිල්ලා තින්නේ රජයේ මුදල් වලින් මේ ක්‍රීඩාවට සහභාගී වෙන්න. ඒතර මේගොල්ලන් හැම පැත්තෙම වරදක් කරලා තියෙන්නේ. එතකොට මම හිතන්නේ නැහැ කියලා ඒ පාස්පෝර්ට් නැවතරක් ඒගොල්ලන්ට බාර දෙන එක නිවැරදි තීරණයක් කියලා. එතකොට ඒ අවස්ථාවේදීත් එයාලඟ තව පාස්පෝර්ට් එකක් ඒ පැන ගිය එක්කෙනෙක්ගේ තිබ්බා. ඊට පස්සේ යා මගෙන් ඇහුවා can I hand over this passport to you කියලා. මං කිව්වා yes certainly. But I know that I cannot carry back this passport back to Sri Lanka. I don't have right to do that. But I will certainly hand over this passport to High Commission කියලා මම ඒ වෙලාවේදී කිව්වා. එතකොට ඒක තමයි ඒ තිබ්බ தත්ත්වය. නමුත් මේකෙදි ඇත්තම කියනවා නම් මේ 6 months multiple visa එකක් හම්බෙච්ච එකෙන් තමයි මේගොල්ලන් මේ අයිති ප්‍රයෝජනේ ගත්තේ. මොකද ඒගොල්ලන්ට මාස 6ක් passport එක තිබුණත් එකයි නැතත් එකයි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ලෝ එකේ විදිහට ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. ඒ ගැන කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඉතින් මාස 6 වුණාට පස්සේ ඒගොල්ලන් ගන්න තීරණ සම්බන්ධව අපිට කියන්න මාරි බෝඩක් වෙලාවට ඒගොල්ලන් asylum ඉල්ලලා එහෙ දැන්න තියෙන නීතිය අනුව asylum ගත්තත් ඒගොල්ලන් රුවන්ඩාවට අරිනවා. දැනටම batches දෙකක් UK වලින් ඇරලා තිනවා මේ වගේ කට්ටිය. ඉතින් මේ වගේ මොන තත්ත්වයක් ඇතිද කියන අපිට හරියට නිගමනය කරන්න බෑ. නමුත් දැනට මං හිතන්නේ බහුතරයක් ඒගොල්ලන් locate කරලා තින්නේ ඉන්න තැන් හඳුනගෙන තියෙන්නේ. ඉතින් මම විශේෂයෙන්ම පළවෙනි දෙන්නා මේවා කරපු වෙලාව මම ඉල්ලීමක් කරා මේ ගැන මීඩියාකට දෙන්න එපා කියලා. නමුත් ඊළඟ මොහොතේ ඊළඟ විනාඩි 20 BBC මීඩියා එකෙන් ඒ ඊමේල් එකේ තිබ්බ පණිවිඩයම කියලා තිබ්බා. මෙහෙම අඳුරගෙන තියෙනවා ඒගොල්ලන්ගේ ලොකේෂන්ස් මෙහෙම පොලිසියෙන් අඳුරගෙන තියෙනවා කියලා ඒ මේක ගියා. මං හිතන්නේ ඒකත් මං හිතන්නේ කවුරු හරි ඒ අදහසින් හිටියනම් පැනලා යන්න ඒක පොඩ්ඩක් ඒක ඒගොල්ලන්ට එන්කරේජ් වෙනවා. මොකද ඒකෙන් පෙන්නනවා ඒගොල්ලන්ට එලියට ගිහිල්ලා කිසි කරදරයක් නැතුව ඉන්න පුළුවන් කියන එක. ඉතින් ඒක හොඳ පණිවිඩයක් නෙමෙයි. නමුත් මගේ ඉල්ලීමට ඒගොල්ලන් ඇහුම්කන් දුන්නේ. ඒගොල්ලන්ගේ නීතියට අනුව ඒගොල්ලන් කියනවා ඒක අපි අනිවාර්යයෙන්ම BBC නිවුස් වලට දෙන්න ඕන කියලා. ওই තත්ත්වය තමයි ඇත්තටම ඇති උනේ. Neth News.